bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබෝවන් News First රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම අමිල මුණසිංහ මම කුෂානි පාරිස් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙතයි. ඇපල් ලැබුණත් මහින්දානන්ද බන්ධනාගාරයට ආණ්ඩුවෙන් ගිය මෙති ඇමතීන් ගැන එජාප පසුපෙළ මන්ත්‍රීන් කියන කතා. අපිට තිබුණු අපලය තමයි මේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉඳගෙන ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරපු මේ 16 දෙනා ඉවත් වීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් නෙවෙයි. මේ ආණ්ඩුව ඇතුලේ අපි පක්ෂ දෙකක් අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන ඕන වගේම අන්‍යෝන්‍ය ගෞරවයක් තියෙනත් තුන. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම එකටම අත උස්සන 16ක් ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණා. ඒ 16 අද එළියට අවිලා තිනවා. හැබැයි දැන් තවදුරටත් ඉන්න අයට සිද්ධ වෙනවා එක්සත් ජාතික පක්ෂයේ තනි මතයට වැඩ කරන තැනකට තල්ලු වුණාම ඒකට ඔවුන්ට කරන්න දෙයක් නැහැ. ගාල්ල මුහුදෙන් මතු වූ පිළිරුවේ ඇත්ත කතාව. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙතයි. මුල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරියා. කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පසුගිය රජයේ සමයේ සතුස ආයතනයේ මුදල් භාවිත කර රුපියල් මිලියන 39ක ක්‍රීඩා උපකරණ ගෙන්වා දේශපාලන කටයුතු සඳහා බෙදා දීම සම්බන්ධයෙන් අලුත්ගමගේ මහතාට චෝදනාව එල්ලවනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ පොලිස් මුල් අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණි අවස්ථාවේදී අලුත්ගමගේ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මට තියෙන චෝදනාව තමයි ලංකා සතුස ආයතනය විසින් ආනයනය කරන ලද කැරම් බෝඩ් 14 දහයක් සම්බන්ධව මේ කැරම් බෝඩ් ආනයනය කරලා තියෙන ලංකා සතුස ආයතනය මේකට මුදල් ගෙවලා තියෙන ලංකා සතුස ආයතනය මේක බෙදාහැරලා ලංකා සතුස ආයතනය මම වාචික උපදෙස් දුන්නා කියලා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මට එන්න කියලා තියෙන්නේ මම ගෙරදිත් අරගෙන ආවා. පෙබරවාරි මාසේ 10 වෙනිදා මේ රටේ ජනතාව අගමැතිතුමාට කිව්වා අයින් වෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ කිව්වා නායකත්වයෙන් අයින් වෙන්න කියලා. එතුමා නායකත්වයෙන් අයින් වෙන්නෙත් නැහැ, ආණ්ඩුවෙන් අයින් වෙන්නෙත් නැහැ. එතුමා පරණ පුරුද්දට මිනිස්සු හිරේ දානවා. ඔබතුමා හිරේ යන්න බලාගෙන වගේ ඇවිල්ලා දෙන්නේ. ඇඳුම් අරගෙන ආවේ. මම දන්නවා මේක පොදු දේපළ පනතේ දාන්නේ. අප දෙන්න මේක පොදු දේපල පනතට යටත් වෙන දෙයක් නෙවෙයි. මේක ලංකා සතුස කියන්නේ පෞද්ගලික සමාගමක්. දැන් බලනකොට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තමයි රටේ නීති අසුරුවන්නේ. මොකද කැරම් බෝඩ් ගෙනාවා, මොනවද තියෙන චෝදනා, රගර් ගැහුවා, අමු පතනේ. මේ FCI ගින නිලධාරි මහතුරු පරිස්සමෙන් ඉන්න. මොකද මේවා කර කැවිල එනකොට ඔය එකෙක්වත් ඔබතුමාලා ආරක්ෂා කරන්න ඉන්නේ නැන්නේ. මේ මේවා තමයි රාජ්‍ය දේපල අවභාවිතය. එක මන්ත්‍රීවරයෙක් කට උත්තරයක් දෙන්න එනකොට මේ වදින් බහලා. ඒකනේ අර බවුසරේ පටන් ගන්න වතුර ගහනවත් දන්නේ නැහැ ඔය කියන පරක්කුට. මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් ප්‍රශ්න කිරීම වලින් අනතුරුව හිටපු අමාත්‍යවරයා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කෙරුණා. සැකකරුට විදේශගත වීම වළක්වන නියෝගයක්ද නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් බලපත්‍රය අධිකරණ හමුවේ තැන්පත් කරන ලෙසටද එහිදී නියෝග කළා. හිටපු අමාත්‍යවරයාගේ විදේශ ගමන් බලපත්‍රය කොළඹ මහාධිකරණයට බහර දී ඇති බව ප්‍රකාශ වුවත් ඒ බව සනාථ කර ගැනීමට හැකි වුණේ නැහැ. ඒ අනුව හිටපු අමාත්‍යවරයා වැලිකඩ බන්ධනාගාරයට ගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් විසින් පියවර ගැනුණා. නඩුව යළි මැයි මාස 11 වනදා කැඳවීමට නියමිතයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ලන්ඩන් බෞද්ධ මන්දිරයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක් වුණා. ඊ රාත්‍රියේ ලන්ඩන් නුවරට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 21 වෙනිදා දක්වා ලන්ඩන් නුවර නිල සංචාරයේ යෙදීමට නියමිතයි. අද පෙරවරුවේ ජනාධිපතිවරයා ලන්ඩන් බෞද්ධ විහාරයේ වැඳපුදා ගත්තා. බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීවලි විමල නාහිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා තුළු පිරිසට හිසතෙල් ගා ආශිර්වාද එක් කළා. අනතුරුව ජනාධිපතිතුමා ලන්ඩන් බෞද්ධ විහාරයද වැඳ පුදා ගත්තා. අද සිට 21 වනදා දක්වා පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන අනිකුත් සමුළු පැවැත්වීමට නියමිතයි. ඒ අතරින් තරුණ සමුළුව, කාන්තා සමුළුව හා ව්‍යාපාරික සමුළුවට විශේෂ ස්ථානයක් හිමිවනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාර සංසදීය ඇමතීමටද නියමිතයි. තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා.
ආචාර්යදී ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය ග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සහ සමුළුවට සහභාගී වන රාජනායකින් රැසක් හමු වීමට නියමිතයි. එමෙන්ම හෙට දිනේදී එනම් 17 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවර ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු වීමටද නියමිතයි. මේ සිල්තරතුරු දැනගන්න රැඳී සිටින News First සමග මම මල්ෂානි අත්නායක News First වෙරෙවෙන් ලන්ඩන් නුවර සිට. එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අද පසුරුවේ බිංගිරියේදී පැවැත්ුණා. අපි දන්නවා මේ අවුරුද්ද ඔන්න මෙන්න කියලා තිබිලා ආණ්ඩුව හිටපු 16 දෙනෙක් කාණ්ඩුවෙන් ඉවත් වුණා. අපිට තිබුණු අපලය තමයි මේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉඳගෙන ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරපු මේ 16 දෙනා. ඉතින් මේ 16 දෙනාගේ ඉවත් වීම රටටත් ආණ්ඩුවටත් ශක්තියක් වුණා කියන එක කියන්න පුළුවන්. අපිට බහුතරයක් තියෙනවා. අපිත් එක්ක විශ්වාස භංගයේදී ඡන්දෙ නොදුන්නු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 26 දෙනෙක් ඉන්නවා. ඒ 26 දෙනා අපිත් එක්ක ඉන්නවා. මේ ඒකාබද්ධ විපක්ෂ කට්ටිය ඒගොල්ලෝ විපක්ෂ නායකවරයාට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්න උත්සාහ කරනවා. ඉතින් මහා අමාරු නෑ විපක්ෂ නායක මේගොල්ලන්ට ගන්න. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා වෙනම කණ්ඩායමක් ඉදිරියට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නවා කියන එක. මේගොල්ලෝ ඒක කියන්නේ නැහැ. ඔය පොහොට්ටුවක් අටවගෙන හිටියට ඔය කවුරුත් ඒ පක්ෂේ සමාජිකයෝ නෙමෙයි. දයාසිරි ජයසේකර කියන්නේ ජනප්‍රිය දේශපාලකයෙක්. එක්සත් ජාතික පක්ෂයේ හිටියානම් සමහර විට නායකත්වයේ පිළිබඳවත් නම් කියවෙන්න ඉඩ තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක හිටියානම් සමහර විට ඒකාබද්ධ විපක්ෂයේ විපක්ෂ නායකකම් පිළිබඳවත් කියවෙන්න ඉඩ තියෙනවා. දැන් අයින් වෙලා යන්නේ ක්‍රීඩාවෙන් බැනුම් අහලා ක්‍රීඩාවේ ජයග්‍රහණ එනකොට. මොකක්ද මේ දයාසිරි ජයසේකරගේ ඉරණම? මේ අපි ඉවත් වෙන කාරණේත් බැනුම් කරේ පිළිබඳව මම හිතන්නේ අවුරුදු ගාණක් අපි කතා කරා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කතා කරා. ඉතින් ඒකට විරුද්ධ වෙන විශ්වාස භංගයේදී මට ඡන්ද දෙන්න බැරි නම් ඉතින් අපි මොකටද මේවා කතා කරේ කියලා හිතෙනවා. ඒක හෘද සාක්ෂි පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මම මේ තීරණය ගත්තේ. ඔබතුමාලා තීරණයක හිටියා විශ්වාස භංගයේදී විශ්වාස භංගයට සහය දෙනවා කියලා. ඔබතුමාලා 16 දෙනෙක් සහය දුන්නා. පිරිසක් ආවේ නැහැ. මේ වගේ බෙදීමක් ඇති වුණේ කොතනද? ඔව් අත වශයෙන් ඒක තමයි අපිට හිතා ගන්න බැරි. මොකද එදා කොම ටික එකතු වුණා මහින්ද අමරණතුමාලා ගෙදරදී. එතනදී තීරණය කරේ සියලු දෙනාම පක්ෂ ඡන්ද දෙනවා කියලා. රනිල් විකමසිංහ මැතිතුමාව ඉවත් කරන්න කියන යෝජනාව මන්ත්‍රී කණ්ඩායමේ 41 දෙනාම අනුමත කළා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි තවදුරටත් අගමැතිතුමාව විශ්වාස කරන්නේ නැහැයි කියන එක. එතකොට ඒ විශ්වාස කරන්නේ නැති එක අපි 16 දෙනා විතරක් නෙමෙයි දැන් ඔය නැවත ආණ්ඩුවේ ඉඳගෙන ඉන්න 23 දෙනාටත් අනිවාර්යෙන් 26 දෙනාටත් අදාළයි. ඒක නිසා මම හිතන්නේ මේ ආණ්ඩුව තුළ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට ඉන්න පුළුවන්ද බැරිද කියන කාරණේ තමයි මෙතනින් මතුවේ. දැන් මොකද්ද ඔබතුමාලා කරන්නේ? අනිවාර්යෙන් අපි විපක්ෂ වාඩි වෙනවා. ඒ වගේම අපි වෙනත් පක්ෂයකට යන්නේ නැහැ. අපි අතික ජනාධිපතිතුමාගේ ඉල්ලුවා අපිට විපක්ෂ වාඩි වෙලා අපේ පක්ෂය හදන්න ඉඩ දෙන්න කියලා. ඔබතුමාලාගේ ගමනක් නැද්ද ඒකාබද්ධ විපක්ෂයත් එක්ක? සම් යම් කාරණා පිළිබඳව ගත්තොත් අපි අපිට එකමුතු වෙලා වැඩ කරන්න පුළුවන්. හැබැයි එහෙම කියලා තනිකර වුන් ගන්න හැම තීන්දුවකටම එක වෙන්න තරම් අපිට උමනාවක් නැහැ. වුන් ඉල්ලන විපක්ෂ නායකකම ඒක තීරණය කරන්න ඕනේ අත වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක තමයි අපි කියන්නේ. අපි පළවෙනියෙන් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපි පක්ෂ ගොඩනගන්න. දැන් ඔබතුමාලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවත් එක්ක ඉන්න උදවියට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා. තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ ආණ්ඩුවේ ඉන්නකොට අද අපි එදා 41ක් ඉඳලා තිබිච්ච බලය නෙමෙයි අද තියෙන්නේ. 16 දෙනෙක් එළියට එනවා. මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියලා දුන්නා මේ ආණ්ඩුවේ ප්‍රශ්න ඇති කරපු 16 දෙනා කියලා. ආණ්ඩුවේ ප්‍රශ්න ඇති කරේ ආණ්ඩුවේ ප්‍රශ්න තියෙන හින්දා. කැබිනට් පත්‍රිකා ආනකොට ඒවා වැරදි නම් 50 කියනකොට ඒවා වැරදි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂය අතකොලුවක් නෙවෙයි. මේ ආණ්ඩුව ඇතුලේ අපි පක්ෂ දෙකක් අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා වගේම අන්‍යෝන්‍ය ගෞරවයක් තියෙනත් තුන. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය කියන හැම එකටම අත උස්සන 16ක් ඔවුන්ට අවශ්‍යලා තිබුණා. ඒ 16 අද එළියට අවිලා තිනවා. හැබැයි දැන් තවදුරටත් ඉන්න අයට සිද්ධ වෙනවා එක්සත් ජාතික පක්ෂයේ තනි මතයට වැඩ කරන තැනකට තල්ලු වුණාම ඒකට ඔවුන්ට කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ මධ්‍යම කාර්ය සභාව අපි යෝජනා කරා. අම්රප් මැතිතුමා යෝජනාවක් කරා. එස්.පී. සනායක මැතිතුමා ඉස්සර කරා. අපි විශාල පිරිසක් අදහස් දැක්වුවා. මේකේ අපි සම්පූර්ණයෙන් කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි එළියට ආ යුතුයි කියලා. ආණ්ඩුවේ. ඇවිල්ලා UNP එකට ආණ්ඩු කරගන්න දෙන්න ඕන. මොකද අද වෙනකොට රයින් ලික්කමසිංහ මැතිතුමාට 122ක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ තියෙනවා. ඉතින් ඇයි අපි ගිහිල්ලා කොට අපව මුකු ගහන්න යන්නේ? ඔබතුමාලා කියනවා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. හරි. දැන් හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු වෙලා ඉන්න කණ්ඩායම කියනවා තවදුරටත් ජාතික ආණ්ඩුවේ ඉන්න ඕනේ කියලා. ඒක පැහැදිලි වෙනවා ජනාධිපතිතුමා විදේශගත වෙන්න පෙර එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආපහු සම්බන්ධගත වෙන්න ගිවිසුම් සකස් කරන්න කමිටුකුත් සකස් කරලා යන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමක් ගැන අපිට පේන්නේ නැහැ.
අපේ මධ්‍යම කාර්ය සභිකයෝ කිව්ව මේක වහම මේ මේ පක්ෂ විදිහට අපි අයින් වෙන්න ඕනේ කියලා. මද හරියද කිව්වා මේ පක්ෂේ වැටලා තියෙන කියලා. වැටලා නම් ඒකට වග කිව්වොත් එක්ක ඇති. කවුද? කවුද ඒ වග කියන්න ඕනේ? ඒ වග කීම අපි සියලු දෙනා බාර ගන්න ඕනේ. ඒ වගේම ඉතින් ඒ පක්ෂයක සාමාන්‍යයෙන් ලේකම්බරේ තමන්ගේ පක්ෂය හදන වැඩේ තමන් අතර ගන්න ඕනේ. මේක කවුරුවත් කියන කල්ලි ඉන්න ජනාධිපතිතුමා කියන කල්ලි ඉන්න අපි කියන කල්ලි ඉන්න ඕනේ නැහැ. අන්දනේ මම ඉඳගත්තා නම් මම හිටු දිනලා කරන්නේ පක්ෂ හදන වැඩේ. ඒ නිසා අපි ඒ ක්‍රියාදාමය කරන්නේ නැතුව තිබීම තුළ තමයි පක්ෂය කඩාවැටීමට හේතුනේ. දැන් කරන්න තියෙන්නේ ඒකයි අපි කිව්වේ. දැන් අපි ගමින් ගමට ගියොත් නැවත අපි මේ 16 දෙනාගේ කණ්ඩායමත් එක්ක ඒ වගේම අනිකුත් විශාල පිරිසක් ඉන්නවා අද එක්සත් ජනතා නිදහස් සන්ධානය තුලින් පාර්ලිමේන්තුවට ආපු අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ අය අපිට කතා කරා. ඒ අය කිව්වේ පැහැදිලිව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් එළියට ඇවිල්ලා වැඩ කරන්න. ඒගොල්ල සම්පූර්ණයෙන් නැවත ඒගොල්ල අපිත් එක්ක එකතු කරලා වැඩ කරන්න සූදානම් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට ආවොත් පළවෙනිය. එතකොට පැහැදිලිව UNP එකත් එක්කම හිට ගන්න පුළුවන් 4 දෙනෙක් දැනට අපේ පක්ෂයේ ඉන්නවා බොහොම කැමැත්තෙන්. එයා කල්පනා කරනවා ලබන 2020 UNP එකෙන් ඡන්ද දිල්ලොත් ඒගොල්ලෝ කොම්පැටබල් කියලා. ඒ නිසා ඒගොල්ලන්ට මං කියන්නේ ඒගොල්ලන්ට යන්න දෙන්න. ඒ කියන්නේ ඔවුන්ට තියෙන යලි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ UNP එකෙන් එන්න. ඒ කියන්නේ එන්න පුළුවන් හොඳම තැන. ඉතින් ඒකට පක්ෂ විනාශ කරන්න දෙන්න බෑ අපිට. ඒ නිසා ඒගල්ට එයාට ගිහිල්ලා UNP එකට ගිහිල්ලා ඡන්දිල්ලන්න කියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක ඉන්න කැමති කට්ටිය අපි මෙතනින් එළියට අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළියට ගිහිල්ලා හැදුවොත් එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලු දෙනා අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න කැමතියි. UNP එකත් එක්ක වැල්ලෙන කට්ටියට UNP එකත් එක්ක වැල්ලෙන්න දෙන්න ඕනේ. මගේ අදහස ඒක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමක් බාර ගන්න ඔබතුමා සූදානම්. වගකීමක් දුන්නොත් අත වශයෙන් මම කැමති වගකීම බාර ගන්න වැඩ කරන්න. මොන වගේ වගකීමක් දුන්නොත් මම දන්නේ නැහැ. අධික ජනප්‍රතිතුමගෙන් අහන්න ඕනේ. ඒ වගේම ජාතික සංවිධායක වගේ තනතුරක්. ඒ වගේම මධ්‍යම ලේකම් වගේ තනතුරක්. මධ්‍යම කාර්ය සභාව තීන්දුව කරන්න ඕනේ අධික ජනප්‍රතිතුමගෙත් ආශිර්වාදය ඇතුව. මම හිතන්නේ ඒ ඕනම තනතුරකට ඔබ ලෑස්ති. ඕනම තනතුරකට මම ලෑස්ති. ඔබ හිතනවා අපේ ජනතාව පක්ෂය දිනවන්න පුළුවන් කියලා. පැහැදිලිව. දාසරි ජයසේකර හිටපු අමාත්‍යවරයා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් දුන්නොත් වැඩ කරලා පෙන්නන්න දිනවල පෙන්නන්න කියලා. අපි බලන් ඉමු දාසරි ජයසේකර මහත්තයාගේ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයේ දෙස. කසල ශ්‍රී ලංකිකයින් ලෙසින් අපේ බුහුණ තින විශාල ප්‍රශ්නයක් වුණත් අද වන විට ලෝකයේ බොහෝ රටවල් කසල සම්පතක් බවට පත් කරගන්නවා. ඔව් ජපානයේ ඊට කදිම නිදසුණක්. මේ පිළිබඳව ජපානයේ සිට ලක්නා අමන්තිගේ නේන වාර්තාවක්. කාර්මීකරණය සහ නාගරීකරණය ඉහළින්ම පවතින ජපානයේ දිනකට බැහැර කෙරෙන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන 1.5කට අධිකයි. ඉන් 80%කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන අතර එය අනෙක් රටවල් හා සැසඳීමේදී වඩා ඉහළ අනුපාතයක් ලෙස සැලකෙනවා. කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා ජපානයේ භාවිත කරන්නේ ERS හෙවත් පාරිසරික ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන තාක්ෂණයයි. ස්වභාවික අපද්‍රව්‍ය එක් දිනකින් කාබනික පොහොර බවට පත්කිරීම මෙහිදී සිදුවනවා. කසල මෙට්‍රික් ටොන් 100ක් කාබනික පොහොර බවට පත්කිරීමට මෙම යන්ත්‍රයට ගතවන්නේ පැයක පමණ කාලයක්. ඒ අනුව බස්නාහිර පළාතේ දිනකට එකතු වන ජීවි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1000ක් මෙම යන්ත්‍රය හරහා පොහොර බවට පත්කිරීමට ගතවන්නේ පැය 10ක පමණ කාලයක් පමණයි. කසල වර්ගීකරණය බෙම ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක්. මෙම වර්ගීකරණ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සහ කසල කළමනාකරණය කිරීමේ වගකීම ජපාන රජය විසින් පවරා ඇත්තේ නගර සභාව වැනි ව්‍යූහයක් වෙතයි. ජපානයේ කසලවලින් නිදහස් රටක් බවට පත්වීමේ ප්‍රධාන සාධකයේ ලෙස විද්‍යුතුන් පෙන්වා දෙන්නේ පවතින නීති අකුරටම ක්‍රියාත්මක කිරීම සහ ඒවා පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමයි. එක් එක් බල ප්‍රදේශයේ වෙසෙන සෑම පවුලක්ම මෙම වර්ගීකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නගර සභාවේ නිලධාරියෙකු යෙදවෙනවා. ඔහු වාචිකව පැහැදිලි කරන කරුණු සටහන් කර ඇති පත්‍රිකාවක්ද සෑම නිවසක් වෙතම ලබා දෙන අතර එහි මාස 12ටම අදාළව කසල ගෙන යන දින සහ වේලාවන් ඇතුළත් නිවස් තුල කසල වර්ගීකරණය කිරීමට ජපානයේටම සුවිශේෂ ක්‍රමයක් ක්‍රියාත්මකයි. මෙහිදී සිදුවන්නේ වර්ණ තුනකින් යුත්
කොලිතින් කවර පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් ජනතාව වෙත ලබා දෙමයි. මේවා ජපානයේ සුපිරි වෙළඳසැල් ෆාමසි වැනි ඕනෑම ස්ථානයකින් අඩු මිලට ලබා ගත හැකි. මෙම රතුපැහැ මල්ල ජීවී අපද්‍රව්‍ය දැමීම සඳහා වෙන් කර ඇති අතර පිරිසිය හැකි අපද්‍රව්‍ය බහල්වීම සඳහා කහ පැහැ මල්ල වෙන් කර තිබෙනවා. නිල් පැහැ මල්ල පිලිසිය නොහැකි අපද්‍රව්‍ය සඳහා යොදා ගැනෙනවා. මීට අමතරව කඩදාසි බෝතල් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේලි ශාක කොටස් වෙන වෙනම ලබා දිය යුතුයි. මෙලෙස වෙන් කරන ලද කසල පෙර සඳහන් කර ඇති දිනේම රැගෙන යාම අනිවාර්යෙන් සිදුවන්නක්. ජපානයේට නන් දෙසින් පැමිණෙන විදේශකයින් මීට අනුගත කිරීමට විශේෂ වැඩපිළිවෙලක්ද රජය සතුයි. ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය ඇතුළත විවිධ අපද්‍රව්‍ය කළමනාකරණය කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තිබුණා. නමුත් අවාසනාවකට මෙම ව්‍යාපෘති වලින් අපේක්ෂිත මට්ටමේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. පළවෙනි කාරණාව තමයි අපද්‍රව්‍ය වර්ග කොට බැහැර කිරීමේදී ඇතිවන අතපසු වීම. දෙවන කාරණාව තමයි අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ ජාතික මට්ටමේ ආයතන, පළාත් පාලන මට්ටමේ පෞද්ගලික ආයතන සහ සියලු පාර්ශ්වයන් අතර නිසි හොඳ ජාලගත කිරීමක් ඇති කළ යුතුයි. එසේ නොකරන තාක්කල් අපගේ ව්‍යාපෘති වලින් දීර්ඝකාලීන සාර්ථකත්වයක් ලබාගත නොහැකි වෙනවා. පවතින නීතියේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම නිසා ජපානයේ පුරවැසියා හා බලධාරියා යන දෙපාර්ශ්වයේම කිසිදා අපහසුතාවයට පත්වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ කසල කළමනාකරණයේ යනුවෙන් බලධාරීන් සිදු කරන්නේ ඉඩකඩ ඇති ඕනෑම ස්ථානයකට ඒවා බැහැරකොට ගැටලුවට පැලස්තර විසඳුමක් ලබා දීම පමණයි. මේතොට මුල්ල ඛේදවාචකයේ සිදු වෙලා දැන් දීර්ඝ කාලයක් ගත වෙලා අවසන්. හැබැයි තාමත් ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නේ තියෙන්නේ එක තැන කුණු වෙමින්. බලධාරීන් තාමත් උත්සාහ කරන්නේ මේතොට මුල්ලට දාන්න බැරි කුණු ටික මුතුරාජ වෙරළට දානවද, එහෙම නැත්නම් පුත්තලමට දානවද කියලා දාං අදින්. මේ දාං ඇදීම අවසන් වෙලා මේ කසල ප්‍රශ්නෙට ස්ථීරසාර විසඳුමක් ඉක්මනටම ගත්තේ නැත්නම් අවසානයේ සිද්ධ වෙන්නේ මුළු ශ්‍රී ලංකාවම කුණු කන්දක් බවට පත්වන එක. News First වෙනුවෙන් ලක්නා මන්දි, ජපානයේ සිට. පසුගිය දින තුනේම රටේ බොහෝ පිරිසක් අලුත් අවුරුදු සමරමින් සතුටින් කාලය ගත කළා. හැබැයි මහියංගනයේ සොරපුර පැවැතුළු ගම්මාන කිහිපයකම ජනතාව ඒ දින තුන ගත කළේ වනාලි බිය සමගයි. බහින්දිනේ සොරපුර වැව, මේකහපිටිය, තිස්සපිටිය, දම්බරාව, මාපාකඩ වැව වැනි ගම්මානවලදී වනාලි ලොතර දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී අවසන්. මේ දිනවල ගොයම් කැපෙන බැවින් වනාලින් ගම්පිටීම වැඩි වී ඇති බව අප වාර්තාකරු පැවසුවා. පිරිත පසුරුවේ එහි පැමිණි වනජීවී නිලධාරීන් වනාලි සිවුදිනෙකු මාතෘවේ රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කළා. නමුත් පෙරේදා රාත්‍රියේ යළි ගම්වෙතුණු වනාලින් දේපලහා වගාවන් රැසකට හානි කර ඇති අයුරුයි මේ. ඊය පසුරුව වෙන විට යළිත් ගම්වෙතුණු වනාලින් කළ හානියට මේ දර්ශන සාක්ෂි තරණවා. අලිමිනිස් ගැටුම පිළිබඳව විශ්වපාර අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා අද උඩවලවේදී පළ කළේ මෙවන් අදහසක්. දැන් හැමදාම අලිමිනිස් ගැටුම පිළිබඳව කොහේ හරි තැනක අපිට ඉදිරිපත් වෙනවා. ඒ අයගේ බල ප්‍රදේශ දැන් අපි ටිකෙන් ටික ටිකෙන් ටික මේ දියුණුවත් එක්ක අපි දැන් ආක්‍රමණය කරලා. ඉතින් ඒ සතුන්ට දැන් යන්න තැනක් නැහැ. යන්න තැනක් නැති වුණාම වෙන විකල්පයක් නැහැ. ඒ සත්තු ගම්වදී. ඔක තමයි මේකේ ආරම්භය. සංවර්ධනයත් එක්ක මේ අලින් පාරම්පරිකව ගමන් කරපු මාර්ගයේ අලි මංකඩ අපි වහනවා. ඉතින් මේක විවෘත කරලා දෙන්න විදිහක් නැහැ. එහෙම නොකරොත් මේ අලින්ට යන්න පාරක් නැතුණාම අලින් ඉතින් ගමට එනවා. වෙන කරන්න දෙයක් නැහැ. දැන් නෑ කාල්ල පල්ල කැලි. පවුල් 17ක් අනවසරෙන් පදිංචිලා ඉන්නවා අපේ අලි මංකඩක් අවහිර කර. ඒ අයට දැන් විකල්ප ඉඩම් දීලා සීලු දේ කරලා නමුත් දේශපාලන බලයත් එක්ක ඒ අය නොයයි. ඉතින් මේ වගේ දේවල් වුණාම තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා අපි මේ සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු මායිමෙන් ආරම්භ වී පුත්තලම දිස්ත්‍රික්කය දෙසට ගලා බසින රතමලාවය මෙරට වාරිසිතීමේ දැක්වෙන වැදගත් ජල ප්‍රවාහයක්. රතමලාවය හරස්කර මුලින්ම අමුණක් ඉදිකර තිබෙන්නේ 1942 වසරේදී. එම අමුණෙන් පෝෂණය වන මදවක්කුළුම වැවෙහි වපසරිය අක්කර 300ක් පමණ වනවා. මෙම අමුණ ඉදිකළද සැලකිය යුතු ජලප්‍රවාහයක් රතමලාවය දිගේ පහළට ගලා ආබැවින් 1953 වසරේදී ආරච්චි කට්ටුව විජය කටුපත ප්‍රදේශයෙන් නැවත රතමලාවය හරස්කර විජය කටුපත වැව ඉදිකරනවා. විජය කටුපත වැවෙහි වපසරිය අක්කර 999ක්. එහි වාන් ජලය නැවත රතමලාවයට එක්වීමේ ප්‍රතිඵලයක් ලෙස පසු කාලයේ තවත් වැව් 14ක් නිර්මාණය වනවා. එස් සියල්ලේ බිම් වපසරිය අක්කර 8000 ඉක්මවන අතර විජය කටුපත වැවද ඇතුළුව ඉන් පහලින් වන්නට වූ වැව් පහළවෙන් අස්වැද්දිය හැකි කුඹුරු බිම් ප්‍රමාණය පමණක් අක්කර 10000 ඉක්මවනවා. වී ගොවිතැනට අමතරව ගොඩ ගොවිතැන සඳහාද රතමලාවය ආශ්‍රිත වැව් පද්ධතියෙන් ජීවිත සරිකරගන්නා පවුල් ගණන 20000කට ආසන්නයි. ඒ සියල්ලන්ට පසුගිය කන්න තුන තුළ කිසිදු ගොවිතැනක් කිරීමට හැකිවන්නේ නැහැ. ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මේ අත්නෝමතික ඉදිකිරීම හේතුවෙන් මධ්‍ය පරිමාණයට අයිති මෙම ජලාශය සහ රතමලාව යලමාර්ගයේ පුත්තලම මහවාරි ව්‍යාපාරයට අයත් ආයතන මගින් රුපියල් කෝටියක දැවැන්ත මුදලක් වීදම් කරමේ අවිධිමත් කිසිම ගොවි සංවිධානය අපි දැනුවත් කිරීමකින් තොරව කෘෂිකර්ම කමිටු රැස්වීමේදී මම බොහෝ විට ප්‍රශ්නේ නැගුවා පළාත් මේ පුත්තල වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්. සිංගල්ලෝ බාර නිලධාරීන් කිව්වේ ඔවුන් දන්නේ නැහැ හිටපු නිලධාරීන් මේ ව්‍යාපෘති කරේ කියලා. 1942 වසරේදී අඩියක් පමණ උසට ඉදිකර තිබූ අමුණ පිළිසකර කිරීමේ අවශ්‍යතාවක් ගොවි සංවිධාන විසින් පෙන්වා දී නොමැතිවාසේම එම අමුණ හොඳ තත්ත්වයේ තිබූ බවට මේ දර්ශන සාක්ෂි සපයනවා. පැරණි අමුණ කඩාබිද එම සුන්බුන් අලුත් අමුණ සඳහා යොදාගෙන තිබෙන්නේ එම සුන්බුන්වල පවා ප්‍රමිතිය යහපත් බැවිනුයි. රුපියල් කෝටියක වියදමෙන් අමුණ අලුතින් ඉදිකර දොරටු දෙකක් යොදා එම දොරටු පාලනය කිරීමේ යතුරු ගොවි සංවිධානයකට බහර දීමට තරම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අත්නෝමතික වී තිබෙනවා. බලන්නකෝ මේක වෙලා තියෙන අසහනාසිය හම්බු පිරිලා පැහැදිලිවම මේ මෙහෙම නෙමෙයි මේක තිබුණේ. අපි මේකේ දියුරේ 70 රස්සාව කෙරුවා. දැන් මොකක්වත් නැහැ. ඒක එක්කන කුලි වැඩ කරනවා. යම් ස්වභාවික සම්පතක් වැඩි ඵලදායිතාවක් ලැබිය හැකි වන පරිදි යොදා ගැනීමේ සරල සිද්ධාන්තය නොදැන රුපියල් කෝටියක මහජන මුදල් කෙසේ හෝ වියදම් කළ යුතුය යන ආකල්පයේ පිහිටා රතමලා ඔයේ ආශ්‍රිතව ඉදිකර ඇති මේ මෝඩ අමුණ ඉවත් කළ යුතු නොවේද? වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ගල් කොටුවාසන්න මුහුදේ තිබී හමු වූ පිළිමයක් පිළිබඳව අප ඊයේ ඔබට කිව්වා. අපි අද ඔබට කියන්නේ ඒ පිළිමය මුහුදට ආ ආකාරය පිළිබඳවයි. ගල් කොටුවාසන්න මුහුදේ කිමුතුම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකුට මෙම පිළිමය පෙරේදා හමුුණා. එය කිලෝග්‍රෑම් 40කට වඩා බරින් යුක්ත වන අතර පිළිමය ගල් කොටුව සුධර්මාලය විහාරස්ථානයේ තැන්පත් කිරීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද ඒ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත්තා. ඒ අතරතුර අද අනාවරණ වූයේ මෙම පිළිමය ගල් කොටුව තුළ චිත්‍රාකාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් තම පර්යේෂණ කටයුතු සඳහා මුහුදේ තැන්පත් කළ පිළිමයක් බවයි. අඩබෝඩ ආර්ට් ගැලරියක් කියන එක මට අදහසක් ආවේ 2014 වගේ. ලංකාවේ වගේ එකක මුහුදෙන් රට වෙච්ච රටක ඉතින් ඒ වගේ දෙයක් පවත්වාගෙන යන්න පුළුවන් නම් අපිට හැම සම්පතක්ම තියෙනවා. මේ පිළිමේ මං කඩවත මහත්මියගෙන් තමයි ගත්තේ. දැන් ලොව තිනු සබතකම් විශේෂාංකය. එරික් ජානක මෙවන විට මාතර ප්‍රදේශයේ සිට රටපුරා ඇඟලුම් නිෂ්පාදන බෙදාහරින ඇඟලුම් කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් මෙන්ම මාතර නගරයේ ප්‍රසිද්ධ රෙදිපිලි වෙළඳ සැලක හිමිකරුවෙක්. පස් දෙනෙකුගෙන් යුතු පවුලේ තෙවැන්නා වූ එරික්ගේ ළමා කාලය අගහිඟකම් වලින් පිරී පැවතුණා. පස් දෙනා දරුවෝ පස් දෙනා හදන්න අම්මා නොවින්දිනා දුක් විඳ අම්මා තමයි ඒ කැපවීම කරේ. ඉතින් අම්මා දුක් විඳින එක බලන් ඉන්න බැරි වුණා. අම්මත් එක්ක ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා යනවා කොන්ක්‍රීට් අනන්න. මට මතකයි ඒ කාලේ උසස් පෙළින් පසු ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට යාමට ඔහු තීරණය කරන්නේ පවුලේ ආර්ථික බර සිය කරට ගැනීමේ අරමුණින්. ගාමන් ෆැක්ටරි එක රුපියල් 800 මාසික පරිදි රුපියල් 800ට ලේබර් කෙනෙක් විදියට වැඩ කරන්න.
මමගේ මම කටින් එකේ රෙදිරවල උස්සන්න තමයි මමගේ මුල්ම ජොබ් එක විදියට ගියේ. ඒ අතරතුර එරික් ජීවිතයේ අභියෝගාත්මක තීන්දුවක්ගෙන තමන්ගේම ව්‍යාපාරයකට මුල පුරනවා. මම යාළුවෙක්ගේ මැෂින් දෙකක් ඉල්ලගෙන, ඒ මැෂින් දෙකත් දැනටත් තියෙනවා. ඒ මැෂින් දෙක ඉල්ලගෙන මගේ සාලේ, ගේ සාලේ දරුවෝ භාර්යාවයි ලොකු කැපවීමක් කරා. කාමර දෙකකට විතරක් මැදි කළා. කාලේ මැෂින් දෙකෙන් මම මගේ ව්‍යාපාරය පටන් ගත්තා. සේවකයෝ 70ක් වැනි තත්ත්වයට මට ගෙනල්ලා ගේන්න හැකියාව ලැබුණා. අද ලංකාවේ උතුරු නැගෙනහිරෙන්න හැම තැනම බෙදා හැරීම කරනවා. කුරුණෑගල පොල්ගහවෙල කොටුමුලේ ගම්මැද්ද සවිය කණ්ඩායම එක්ව සංවිධානය කළ අවුරුදු උත්සවය අද විචිත්‍රවත්ව පැවැත්වුණා. ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතයට සමගාමීව ගම්මට්ටමින් පිහිටවූ ගම්මැද්ද සවිය කණ්ඩායම ක්‍රීඩා සංගම් හා සමාජ සේවා සංවිධානය එක්ව මෙම අවුරුදු උත්සවය සංවිධාන කර තිබුණා. මෙහිදී අවුරුදු කුමරිය හා කුමරා තේරීමේ තර්කය කාගේත් අවධානය දිනාගත් අවස්ථාවක් වුණා. මේ අතර ගම්මැත්තයි අවුරුද්දයි අවුරුදු උත්සව මාලාවේ ප්‍රධාන අවුරුදු උත්සවය ලබන පදාදා දවස පුරා බෙල්ලන් කඩවල සුමන විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි. එහි සූදානම් පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ නිවුස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු හෂාන්ත අත්තනායක. හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් නිවුස් ෆස්ට් ගම්මැද්ද රජරට හෙළසිරි අවුරුදු උදානය අපි පවත්වන්නට සූදානමින් සිටින්නේ අනුරාධපුර පළුගස්සව බෙල්ලන් කඩවල සුමන විද්‍යාලය. ඉතින් මේ වන විටත් පසුකින් දකින්නේ සුමන විද්‍යාලයේ ක්‍රීඩාංගන භූමිය මේ ගම්වැසියන්ද එකතුව අපූර්වත්වෙන් සරසන ආකාරයක්. විශේෂයෙන්ම ගැමි ක්‍රීඩා රසක් දැක බලා ගන්නටත් ජයග්‍රහණ හිමි කර ගන්නටත් මේ ක්‍රීඩා සමග සහභාගී වෙනටත් ඔබට හැකියාව තිබෙනවා. අපි විශේෂයෙන්ම මේ ක්‍රීඩා භූමියේදී ගැමි සිරිතට විරිතට මුල් තැන දෙමින් තමයි මේ බක්මහ උළෙල පවත්වන්නට අපි සියලුම කටයුතු සූදානමින් සිටින්නේ. ඉතින් බක්මහ උළෙල පවත්වන්නේ 18 වනදා රාත්‍රියේදී සූදානම් ඔන්න රොයි ප්‍රනාන්දු ප්‍රමුඛ ගැලක්සි සංගීත කණ්ඩායම සංගීතවත් කරන්න. ඒ වගේම දිවයිනේ ජනප්‍රිය ජනකාන්ත ගායන ශිල්පීන් රසක් ගීතවත්වන්නට සූදානම්. අපි ආරාධනා කරනවා කවදාවත් නොදකපු විදිහේ අත්දැකීමක් ලබා ගන්න පැමිණෙන්න. එස් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්. අයබෝවන්.